මේ ගෑස් සංයුතිය වෙනස් වීම සහ ලීටර් 18 ගෑස් එකට අඩු කිරීමේදී අප්‍රේල් මාසේ 24 වෙනිදා පළවෙනි වතාවට අපි ගිහිල්ලා මේ ගෑස් වන්නම දානකොට ගෑස් සමාගමේ සභාපතිවරයා පළවෙනි පෙරහැරේදී වන්නම දානකොටම අපි තමයි ගිහිල්ලා පැමිණිලි කරේ CID එකට. අද CID එක අපි අහන්න කැමති නිදාගෙන ඉන්නේ කියලා. අද අපරාධ සිද්ධ වෙනවා. මේ රටේ කාන්තාව මැරෙනවා. දැනට 724 පිවිරීම් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ හැමති ඉල්ලාස් වෙන්නේත් නැහැ. ජනතාවට දුන්න සංයුතය වෙනස් ගෑස් ටැංකිය නැවත පවර ගන්නෙත් නැහැ. මේ රටට කරන අපරාධය මොකද්ද? අද මේක ඇතුලේ ඉන්න මිනිස්සු සුර සැප විඳගෙන ලක්ෂ ගණන් බඩි අරගෙන සීතල පුටුවල ඉඳලා මොකද්ද කරන්නේ? අද වෙනතුරු මේ ගෑස් පිපිරීම සම්බන්ධව ගත්ත තීන්දුව තීරණය මොකද්ද? දැන් අපේ රටේ නියම බෞබූත නැවක් ගෑස් නැවක් අද සැරිසරන්න පටන් අරන් තියෙනවා. දැන් අපි ජනතාවට කියන්න කැමති අර පෝර නැව සල්ලි දීලා ගත්තා වගේ හෙට අනිද්දා වෙනකොට ගෑස් නැවත් සල්ලි දීලා ගන්නවා සංයුතිය වෙනස් ගෑස් නැවත්ද ගෙන්නලා තියෙන කියන එක අපි මේ අවස්ථාවේදී ආන්න කැමති. අද රටේ ජනතාව නිදාගෙන ඉන්නවා කියලා හිතාගෙන අද මේ මැති ඇමතිවරු සුරසැප විඳිනවා දෙසැම්බර් මාසේ වෙකේෂන් වලට ඇමරිකාවේ එක් එක් රටවලයි ගිහිල්ලා ආතල් ගන්න යනවා අහිංසක මිනිස්සු ගෙවල් වල මේ ගෑස් ටැංකි පුපුරයි කියන බයෙන් ජීවත් වෙනවා. ඒක නිසා අපි මේ අවස්ථාවේදී කියනවා විටින් විට ගිහිල්ලා දැනට පැමිණිලි 4කට වැඩි මේ අවස්ථාව වෙනකොට පැමිණිලි දාලා ඉවරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇස්වාගෙන ඉන්නවා. ඒ වගේම මේ ගෑස් සමාගම අයිති කොම්පඤ්ඤ වීදියට මේ කොම්පඤ්ඤ වීදියේ ඉන්න ස්ථානාධිපතිවරයා කියනවා ගෑස් ටැංකිය පුපුරලා ජීවිතහානියක් වුණාට පස්සේ තමයි අපිට ඇක්ෂන් ගන්න පුළුවන්. එතෙන් අපිට කිසිම ඇක්ෂන් එකක් ගන්න බෑ කියලා. එතකොට මේ මහ ජනතාවගෙන් පඩි අරගෙන මුදල් අරගෙන අපි අහන්න කැමති ගෑස් කම්පැනි ඇතුලේ දැන් ඉන්නවා පාතාල කණ්ඩායම් ගෑස් කම්පැනි ඇතුලේ දැන් ඉන්නවා ගෑස් සමාගම ඇතුලේ දේශපාලන මැරයෝ. එතකොට දැන් මේ ගෑස් කම්පැනියට මේ ලිට්‍රෝ ගෑස් සමාගමට කොම්පඤ්ඤ විදියේ පොලිසිය ස්ථානාධිපතිවරයා අපිට තද දානවා අපිව මර්ධනය කරන්න හදනවා. කොම්පඤ්ඤ විදියේ පොලිසිය ස්ථානාධිපතිවරයා කියනවා ගෑස් ප්‍රශ්නයක් සම්බන්ධව කොම්පඤ්ඤ විදියට ආවොත් උඹලා ඔක්කොම අල්ලලා අරස් කරන්න මට සිද්ධ වෙනවා කියලා. එතකොට මේ ජනතාව වෙනුවෙන් කතා කරන අපිට මේ වගේ මර්ධනීය පටන් ගන්නෙ කාගේ කීමකටද? කාගේ උමනාවකටද?